අපිට පෙනෙන දේ ඇත්ත දෙමද කියලා වේලාවකට නැවත නැවත විමසලා බලන්න සිද්ධ වෙනවා. පෙනෙන දේ ඇත්තම දේ වශයෙන් වැරදි විදියට වටහාගෙන සමහරු ගන්න හදිසි තීරණ නිසා මිනිස් ජීවිත අංශක 180කින් වෙනස් වුණු අවස්ථා ඕනතරම් තියෙනවා. අන්න ඒ නිසා පෙනෙන දේ වලින් එකපාරම අවසාන නිගමන වලට පැමිණෙන්න කලින් 3-4 වතාවකට වඩා හිතන්නම වෙනවා. දවසක් අලුත් බැඳපු ජෝඩුව මහල් නිවාසයක පදිංචියට ගියා. මේ දෙන්න ඉතාම සතුටින් එම මහල් නිවාසය තුල කාලය ගත කරන්න හිතුවා. මෙහෙම සතියක් දෙකක් ගියා. දිනක් උදෑසනම නැගිට බිරිඳ ඔවුන්ගේ නිවසට කෙලින්ම එහා පැත්තේ තියෙන මහල් නිවාසයේ ඉදිරිපස තියෙන රෙදිවැලේ රෙදිවනන කාන්තාව දිහා ජනේල වීදුරෙන් බලාගෙන හිටියා. අර බලන්නකො අර ගෑනු කෙනා දිහා. එයා නම් හරියට රෙදි හොතන්නේ නැහැ වගේ. එයා හොදලා වේලන දාන ඇඳුම් ගොඩක් බොරපාතයි. තරුණ බිරිඳ ස්වාමි පුරුෂයාට කිව්වා. ඔහු ඒ ගැන වැඩි හිතන්නේ නැතුව තමන්ගේ පාඩුවේ පත්‍රයක් කියවුවා. මෙන්න මේ ආකාරයට එහා ගෙදර පදිංචි කාන්තාව රෙදිවනන සෑම අවස්ථාවකම අයට දෝෂාරෝපණය කරන්න තරුණ බිරිඳ පුරුදු වුණා. ඒ සෑම අවස්ථාවකම ස්වාමි පුරුෂයා ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. තමා ඉස්සරහා ගෙදර පදිංචි කාන්තාවට බනිද්දී අයට විරුද්ධව කිසිවක් නොකියන තම ස්වාමි පුරුෂයා ගැන අය ගොඩක් කලකිරුණා. තම ස්වාමියා තමාට වඩා අයට කැමති ඇති කියලා අය ඔහු කෙනස හිතුවා. එම පුංචි සිද්ධිය නිසා ඇතිවන වැරදි අවබෝධයක් නිසා දෙන්න දෙමල් අතර පුංචි පුංචි ගැටලු සහ ප්‍රශ්න රැසක් මතුණා. දිනක් උදෑසනම ඇයට අවදුණා. කහපාටි හිරු සමග සමව එළියට බෙදෙන ඒ සුන්දර දවසේදීත් ඉදිරිපස පිහිටි ගෙදර රෙදි වනන කාන්තාව දිහා ඇය ජනේල වීදුරෙන් බැලුවා. නමුත් එදින ඇයට දකින්න ලැබුණේ බොරපාට රෙදිපිලි වෙනුවට පිරිසිදු රෙදිපිලි වේලන දාන කරුණාවන්ත කාන්තාවක්. මේ ඔයා දන්නවද? අද නම් මෙහා ගෙදර එක්කෙනා හොඳට රෙදි හොදලා. ඇය සැමියාට හැන්න කෑ ගැහුවා. එයා හැමදාම හොඳට රෙදි හොදනවා. ඔයා එයා දිහා බලන ජනේල දුරතින කුණු පැල්ලම් ටික අද උදේ තමයි මම පිහිටලි ඉවත් කළේ. සැමියා ගානක් ගන්නේ නැතුව ඇයට එහෙම කිව්වා. බහල් තිබුණු ජනේලේ බොරපාටුණු වීදුරුවෙන් ඇය ඉස්සරහා ගෙදර බලන නිසා ඇයට ඉස්සරහා ගෙදර කාන්තාව හොදලා වේලන දාන රෙදිපිලි පිනුනේ හරියට පිරිසුදුන කළ බොරපාට රෙදිපිලි වගේ. ජීවිතේ සමහර සිදුවීම් දෙස සහ පුද්ගලයන් දෙස බොරපාට වීදුරු ජනෙල් තුලින් බැලුවාම සමහර වෙලාවට ඒ දේවල් සහ එම පුද්ගලයාගේ නියම ස්වභාවය පෙන්වන පින්තූර නොපෙනී බොරපාට පින්තූරයක් පෙනෙනවා. අන්න ඒ නිසා සතියකට වතාවක් ලෝකයේ දිස් තමන් බලන ජනේලේ වීදුරුවේ තියෙන කුණු පැල්ලම් හිතල දාන එක නම් ඉතම වටිනවා. අපි ලෝකෙ දිහා බලන වීදුරුවේ කුණු පැල්ලම් මකන්න මනස දියුණු කරන ආහාර පාන නිතර ගන්න ඕනේ. මනසේ කුණු ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මනස විසින්ම නිෂ්පාදනය කරන කුණු ඉවත් කිරීමේ සංකල්ප වලින් පමණි. ඒ සඳහා ඉඳලා හිටලා හරි බුද්ධමය සංවාදයකට මනස ගෙනියන සිනමාපටයක් නැරඹීම, පොතක් පතක් කියවීම, පුවත්පත් තීරු ලිපියක් කියවීම, නිදහසේ ජීවිතයේ ද ස්වන් විශ්ලේෂණය කර බැලීම වගේ ආහාර ගැනීම දැඩිව බලපානවා. අන්න ඒ නිසා මනසේ විසින් කවුළු විවෘත කළා ටිකක් පිරිසුදු කළා තම ජීවිතයේ දෙසත් තම වටා චලනය වන අනිත් ජීවිත දෙසත් පියවසින් බලන උත්සාහගත යුතුයි. අපි සමහර වෙලාවට වැරදි විදිහට හිතුවට ඇත්තටම ලෝකේ අපි හිතනවට වඩා ගොඩක් ලස්සන තැනක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අවසාන විනිශ්චයන් වලට එන්න කලින් ටිකක් හිතුවොත් හොඳයි. එහෙමනම් ජීවිතේ බොහෝ අසුන්දර දසුන් සුන්දර විදියට පේන්න පුළුවන්. ටිකක් නිදහස් වෙලාවක ලෝකේ බලන කවුළුව පිරිසුදු කරගන්න අවශ්‍ය පියවර ටිකෙන් ටික ගන්න. එවිට ඇත්ත ඇති සැටින් ඔබට පෙනේ.